ප්‍රමහමිනාවේ වැඩ සිටින ශ්‍රී මහබෝධීන් වහන්සේ බෞද්ධාගමිකයන්ගේ මුතුන් මල් කඩලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි හිතුවා ශ්‍රී මහබෝධීන් වහන්සේගේ උඩමළුවට යන්න දෙන්නේ නැති හේතුව සහ LTTE ශ්‍රී මහබෝධී ත්‍රිපිටකල ඝාතන රැල්ල පිළිබඳව මේ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් මේ ශ්‍රී මහබෝධීන් වහන්සේ බෞද්ධ සිද්සතන් වලට ශාන්තියක් ආශිර්වාදයක් ගෙන ඉමින් මහමුණාවේ ඉහළ මළුවේ වැඩ සිටිනවා. තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිපලයන් ලෙස මෙරටට බුද්ධාම සමග දායාද වූ ශ්‍රී මහබෝධිය වසර 2300ක් පසු කරමින් අදටත් ලොවට සිට සලසනවා. ශ්‍රී සංගමිත් අතරණිය විසින් ගෙන වැඩි ශ්‍රී මහබෝධිය දේවානම්පියතිස්ස රජ දවස ලංකාදීපයට පුද දුන්නා. එතෙන් සිට මෙරට පහළ වූ සෑම නායකයෙක්ම ශ්‍රී මහබෝධියට ගෞරව කිරීමට පෙළඹුණා. අද වගේ නෙවෙයි අතීතයේ සාමාන්‍ය ජනයාට ශ්‍රී මහබෝධිය උඩමළුවට යාමට හැකියාව තිබුණා. කාලයක් තිස්සේ බෝධින් වහන්සේගේ මූලට කිරුවත් කරපු නිසා ඒ පස පුස්කල මුල මරණයට පත් වෙමුනේ තිබුණේ. ඒ කිරි නිසා හැදෙන දිලීරයක් හේතුවෙන් දැන් බෙහෙත් කරලා තමයි සුව කරලා තියෙන්නේ. වෛද්‍ය කණ්ඩායම සතිපතා බෝධින් වහන්සේ පරීක්ෂාවට ලක් කරනවා. ශ්‍රී මහබෝධිය සඳහා මළු හතක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වැලි මළුව, විහාර මළුව, දෙවනි මළුව, රන්වට මළුව, උඩ මළුව, පැරණ රන්වට, මහබෝ මළුව හා වැඩහිඳිනා පීඨය ලෙසයි හඳුන්වන්නේ. ශ්‍රී මහබෝධීන් වහන්සේ වැඩ සිටින පීඨයේ වැඩ සිටින අතර සාමාන්‍ය ජනයාට යාමට අවසර ඇත්තේ දෙවන මළුව දක්වා පමණයි. එහි සිට වන්දනාමාන කටයුතු, කබ්මහතුන්ගේ දේව ආශිර්වාද පූජා කටයුතු සිදු කළ හැකි. කොහොම වුණත් පසුගිය සියවස මුල් කාලයේදී වන්දනාකරුවන්ට මහබෝධිය අසලට ගමන් කිරීමට හැකියාව තිබුණා. එහෙත් ඒ දෙවන මළුව දක්වා සීමා කෙරුණේ 1929 ජූලි මාස 30 වනදා සිදු වූ සිදුවීමත් සමගයි. ජේමිස් අප්පුහාමි නැමැති පුද්ගලයෙකු ශ්‍රී මහබෝධියේ ඉහළ මළුව දක්වා පැමිණ තිබුණා. එම අවස්ථාවේදී බැතිමතුන් අඩදිනියක් වූවා. ඉතින් කිසිවෙකු නොමැති මොහොත හඳුනාගත් එමෙතන අත්තා ශ්‍රී මහබෝධියේ එක් ශාඛාවකට පොරවකින් පාර දී විශාල අත්තා සම්පූර්ණ බිම ඇලීමටයි කටයුතු කර තිබුණේ. ඒ වන විට මදක් දුරින් සිටි භික්ෂුන් නමක් සහ කැපකරුවා මෙම ක්‍රියාව වැළැක්වීමට මහබෝධිය දෙසට පැමිණියද ඒ වන විට ශ්‍රී මහබෝධීන් වහන්සේගේ විශාලතම අත ශාඛාව බිම ඇලීමටයි එම පුද්ගලයා කටයුතු කර තිබුණේ. පසු ජේමිස් අප්පුහාමි පොලිසිය විසින් අත්තරංකුඩගෙන තිබුණු බවටයි වාර්තාවල සඳහන් වන්නේ. ශ්‍රී මහබෝධීන් වහන්සේගේ කපාදමු අතු ශාඛාව ආදාහනය කරනු ලැබුවා. අදට ශ්‍රී මහබෝධීන් වහන්සේගේ ඡායාරූපවල පවා කපාදමු අතු ශාඛාවක් දිස්සන්නේ මේ පුද්ගලයා බෝධීන් වහන්සේට කළ විනාශයයි. පසු ශ්‍රී මහබෝධීන් වහන්සේගේ ආරක්ෂාවට එවකට අටමස්ථාන අධිපති මියන් විසින් යකඩ වැටක් ඉදිරි කර අතර බෝධීන් වහන්සේ අසලට ගොස් වන්දනාමාන කිරීම තහනම් කෙරුණා. අදට ක්‍රියාත්මක වන්නේ එදා ජේමිස් අප්පුහාමි කළ අපරාධයෙන් පසු බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යෙදු උපක්‍රමයේ ප්‍රතිඵලයයි. අද වෙද්දී එදා ඉදිකල යකඩ වැට වෙනුවට රන්වටක් ඉදිකොට බෝධීන් වහන්සේගේ ආරක්ෂාව දැඩිකොට තිබෙනවා. අනතුරු 1985 වසරේදී අනුරාධපුර සංහාරය ඇති වුණා. ඒ 1985 මැයි 14 වන ඉරිදායි. එදින වෙසක් මාස 14 වන දින LTTE අනුරාධපුරයට කඩාවැදුණ අතර බස් මගින්ට වෙඩි තැබීමෙන් අනතුරු රුවන්මැලි මහසෑය සහ ශ්‍රී මහබෝධිය පූජා මළුවට කඩාවැදුණා. පූජා භූමියේ රැස සිටි සුදු ඇඳගත් උවසි උවසියන්ද කහවතින් සැරසුණු භික්ෂු භික්ෂුණීන්ද දිගට හඩහට ත්‍රස්තයන්ගේ විටි ප්‍රහාර වලින් ඝාතනයට ලක් වුණා. ලෝක ඉතිහාසයේ පූජනීය භූමිය ලේවිලකින් නැහැ වුණු පළමු අවස්ථාව එනුණා ශ්‍රී ලාංකික ඉතිහාසයේ අපිට අමතක කළ නොහැකි. අසරණ නිරායුධ බෞද්ධයන් සිය ස්ථානවලම ඝාතනය කිරීමට තරම් ත්‍රස්තවාදීන් සාහසික වුණා, නීච වුණා. මෙම සිද්ධීන් මියගිය සංඛ්‍යාව 146 බවටයි පසුව වාර්තා වුණේ. තව 100කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. කොටි සමාජිකයන් 25 දෙනෙකු පමණ ප්‍රමාණයක් පැමිණ තිබූ අතර ඔවුන් ඒ මහා මිනිස් සංහාරය සිදු කර විල්පත්තු අබේ භූමිය ඔස්සේ නිරුපද්‍රිතව පලා ගොස් තිබුණා. නමුත් පරම පූජනීය ශ්‍රී මහබෝධීන් වහන්සේ ලෙයින් තෙත් කළ ඔවුන්ට ඒ පාප කර්මයෙන් ගැලවීමට හැකි වුණේ නැහැ. ඒ 2009 වසරේ මැයි 18 වනදා ත්‍රස්තවාදය අවසන් කර රටට සැබෑ නිදහස හිමිවීමත් සමගයි